අපේ රටේ මාර්ග සිතියෙමට මේ වෙනකොට අධිවේගී මාර්ග දෙකක්ම එකතු වෙලා එතනින් නතර නොවුණු මාර්ග පද්ධතිය උතුරු දකුණ යාකරන අධිවේගී මාර්ග ජාලයක් බවට නුදුරේ දීමපත් වෙන නියමිතයි ඒකට උමනා කරන තවත් අඩිතාලමක් තනමින් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ මුල් අදියරත් ලැබෙන මාසයේ මුල් සතියේදී ජනතා අයිතියට පත්වනවා හැදෙන රට අපේ රටේ මාර්ග සිතියම වෙනස් කරමින් දක්ෂින අධිවේගී මාර්ගයේ විවෘත වුණේ 2011 අවුරුද්දේ නොවැම්බර් මාසයේදී ඒ කොට්ටාවේ ඉඳන් ගාල්ල පින්නදුවට ගාල්ල පින්නදුවේ ඉඳලා මාතර ගොඩගමට යනකම් ඉතිරි කිලෝමීටර් 30ක කොටසත් ලබන මාසයේදී ජනතා අයිතියට පත් කරන්න නියමිතයි. ඒ වගේම කොට්ටාවේ සිට කඩුවෙල කඩවත හරහා කෙරවල පිටියෙන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙන එහි අනිත් අන්තයේ වැඩත් මේ වෙනකොට සිදු වෙනවා. මේ මාර්ගය හැඳින්වෙන්නේ කොළඹ පිටත වටරවුම් මාර්ගය ලෙසින්. අදියර 3ක් යටතේ ක්‍රියාත්මක එහි පළමු අදියර වැටි තියෙන්නේ කොට්ටාව සිට කඩුවෙල දක්වා. කිලෝමීටර් 10ක් වූ මේ කොටසේ වැඩ දැන් තියෙන්නේ අවසන් අදියරේ. දක්ෂින අධිවේගී මාර්ගයේ කොට්ටාවට පැමිණෙන වාහනවලට මේ මාර්ගය ඔස්සේ කඩුවෙල දක්වා ගමන් කරන්න පහසුකම් සැලසෙනවා. කොට්ටාවේ සිට කඩුවෙල දක්වා හුවමාරු මධ්‍යස්ථාන දෙකකින් මේ මාර්ගය සමන්විතයි. මේ කඩුවෙල කොතලාවල පුර පෝරේ හුවමාරු මධ්‍යස්ථානය. මේ මාර්ගයේ දෙවැනි අදියර වැටි තියෙන්නේ කඩුවෙල සිට කඩවත දක්වා. එහි වැඩත් මේ වන විට ලහි ලහියේ අවසන් වෙමින් පවතිනවා. මේ විදිහට කඩුවෙලින් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අධිවේගී මාර්ගයටත් කඩවතින් උතුරු අධිවේගී මාර්ගයටත් එක්ුණාම දකුණේ ඉඳන් උතුරට දිවෙන අධිවේගී මාර්ග ජාලයක පහසුව නුදුරේම අත්විඳින්න පුළුවන්.